අපි කතා කරන්න යන්නේ ග්‍රැෆික් ඩිසයිනින් වලට අත්‍යවශ්‍යම වෙන සොෆ්ට්වෙයාර් එකක් කියලා කියන්න පුළුවන් මේක. විශේෂයෙන්ම ඔයගොල්ලෝ දැන් කලින් ඉගෙන ගත්ත Adobe Photoshop. Photoshop වලදී අපි ඉවක් වෙලාට වැඩ කරේ raster images. Raster images වලින් නැත්නම් bitmap images කියනවත් එක වැඩ කරේ. ඒ වගේම vector images එක වැඩ කරන්න වෙනම සොෆ්ට්වෙයාර්ස් තියෙනවා Adobe Illustrator, Corel Draw වගේ. ඒකට අපි මේ කතා කරන්නේ Corel Draw ගැන. Corel Draw වලින් කොහොමද වැඩ කටයුතු කරන්න කියලා මේක මුල සිට යන පාඩමක් නැත්නම් මුල සිට සිද්ධ වෙන දෙයක්. ඒ නිසා Corel Draw අමාරුයි කියලා හිතනවා නැත්නම් මම Corel Draw දන්නේ නැහැ කියලා හිතන කෙනෙකුට උනත් මේ වීඩියෝ එක බලලා මේ දේවල් තේරුම් ගන්න පුළුවන්. මුලින්ම මම කියන්න ඕනේ අනිත් කාරණාව මම graphic designing කරනකොට photo editing වලට Photoshop තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම vector images වලට vector images සඳහා මම පාවිච්චි කරන්නේ උගක් වෙලාවට Illustrator. එතකොට Corel Draw පාවිච්චි නෙකරන තරම්. එතකොට Corel Draw මම පාවිච්චි කරන්නේ මේ වගේ ගැනීම් කටයුතු සඳහා සහ කවුරු හරි Corel Draw වලින් හදපු graphic එකක් තියෙනවා නම් ඒක edit කරන්න මම Corel Draw පාවිච්චි කරනවා. ඊට අමතරව මම වැඩිපුර පාවිච්චි කරන Illustrator නිසා Illustrator සහ Photoshop වගේ softwares වල interface එකේ ඒගොල්ලෝ පොඩි අඳුරු පාටක් කරලා තියෙනවා working area එක සුදු පාට කරන්න. ඉතින් මේ මම Corel Draw වලින් වැඩ කරද්දී මුලින්ම මම කරන්නේ මම මේ ඔයගොල්ලන්ට මේක කරන්න කියනවා නෙවෙයි. නමුත් මම මුලින්ම පටන් ගන්නෙ ඉන්ටර්ෆේස් එකේ Illustrator වලට ටිකක් පෙනුමේ සමාන වෙන විදිහට ඉන්ටර්ෆේස් එක හදාගෙන. ඒ නිසා මම එතෙන්ට මුලින්ම යන්නම්. මුලින්ම කරන්න ඕනි Tools වලට ගිහිල්ලා ඉවරලා Tools වල Options වල තියෙනවා Customization කියලා. එතෙන්ට ගියාට පස්සේ පොඩි window එකක් open වෙනවා. මේ open වෙන window එකේ තියෙනවා theme එක වෙනස් කරන්න පුළුවන්. මේ appearance කියන එකේ theme තියෙනවා. දැන්ට තියෙන light කියන theme එක Corel Draw වලට default එන theme එක මේක තමයි Corel Draw නිතර පාවිච්චි කරන කෙනෙක් පාවිච්චි කරන theme එක. නමුත් Illustrator හුරු කෙනෙක් බොහෝ විට මෙන්න මේ dark කියන theme එකට දා ගන්නවා. එතකොට අපිට මෙන්නෙ ටිකක් ඒ අර නුහුරු ගතියක් තිබුණා නම් පොඩි බය ගතියක් තිබුණා නම් ඒක නැති කර ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි මේ new document කියන එක click කරනවා. click කරපුවාම එයා window එකක් open කරලා අහනවා කොයි size document එකක්ද open කරන්න ඕනේ කියලා. මම මෙතන GR1 කියන එකක් දෙන්නම්කො file name එකක්. ඊට පස්සේ page size එක A4 හරි මේ ටික හරි මම ඔන්න okay එකක් දෙනවා. okay එක දුන්නට පස්සේ ඔන්න මේ විදිහට open වෙනවා. මෙතනදී අපිට අර සාමාන්‍ය graphic designing software එකක නැත්තම් අරගෙන අපි කියන Photoshop හරි Illustrator හරි ඒ වගේ software එකක තියෙන interface එක මෙතනදී පේන්න තියෙනවා. interface එක ගැන මුලින්ම හඳුනගන්න ඕනි. interface එක ගැන දැනගන්න ඕන නිසා මම මුලින්ම කතා කරන්න. මේ වම් අත පැත්තේ තියෙනවා toolbox එකක්. toolbox එකක් කියලා කියන්නේ අපිට ඕනි කරන tools ටික ගන්න නිතර පාවිච්චි කරන tools ටික ගන්න toolbox එකක් තියෙනවා. මේකේ තියෙනවා tools ගොඩක්. මේ tools ගැන එක එක අපි වෙන වෙනම කතා කරනවා. ඊට පස්සේ මේ interface එක ගැන කතා කරද්දී උඩින්ම තියෙනවා ටයිල් බාර් එක උඩම තියෙනවා. ඊළඟට මෙනු බාර් එක තියෙනවා. සාමාන්‍ය software එකක තියෙන විදිහ තමයි මේ file edit view මේ විදිහට මෙනු බාර් එකක් තියෙනවා. මේ මෙනු එකේ sub menus වල ගොඩාක් වැඩ කරගන්න පුළුවන්. ඊට යටින් තියෙනවා standard tool bar එකක්. ඒතර standard tool bar එක තමයි අර සාමාන්‍ය අපි software වල තියෙනවා වගේ new document එකක් open කරන්න, new document එකක් හදන්න, ඊට පස්සේ දැන් existing document එකක් open කරන්න, ඊට පස්සේ මේ අලුත් option නම් මේක cloud එකේ තියෙන file එකක් open කරන්න පුළුවන්. ඒ වගේම තියෙන file එක cloud එකට upload කරන්න පුළුවන්. මේවා ගොඩාක් තියෙනවා. ඊට අමතරව මෙතන තියෙනවා අපිට පුළුවන් අපේ graphic එකට මොන හරි file එකක් import කරගන්න. ඒ වගේම අපි හදපු graphic එක export කරන්න පුළුවන් format මොකක් හරි format එකකට මේ හරහා. ඊට අමතරව මෙතන තියෙන scale එක නැත්තම් zoom level එක. එතකොට මෙතනින් අපිට පුළුවන් කරන document එක අපිට බලන්න ඕනේ size එකට size කරගන්න. සාමාන්යයෙන් මේක 155 තියෙන දැම 100 දැම්මොත් එම මෙයා document එක ටිකක් ලොකු කරගන්නවා. එතකොට හැබැයි අපිට වෙන්නේ working area එක උඩිනු යටිනු cover වෙන හින්දා අපි සාමාන්‍ය මේක 55ට නැත්තම් 60ට වගේ ගානකට තමයි දාලා තියාගන්නේ. එතකොට අපිට වැඩ කරන්න පහසු වෙනවා. ඊළඟට කතා කරොත් එම ඊට යටින් තියෙනවා property bar කියලා. property bar එකේ විශේෂත්වය තියෙන්නේ ඒක එකින් එකට වෙනස් වෙනවා. මෙතන තියෙන tools අපි එක එක click කරන්න click කරන්න property bar එක යා වෙනස් කර ගන්නවා. මෙන්න මේ property bar එක යා වෙනස් කර ගන්නවා. මම tool එකෙන් tool එක වෙනස් කරන්න වෙනස් කරන්න. එතකොට මෙතන තියෙන pick tool එකට අදාළව තමයි මේ property bar එක A4 size එක තියෙනවා. ඒකේ දිග පළල millimeters වලින් තියෙනවා. ඊට පස්සේ orientation එක තියෙනවා. මෙතන portrait, මෙතන තියෙනවා landscape. අපිට document එක ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. working area එක වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් තියෙනවා all pages. pages ගොඩක් තියෙනවා නම් ඒ pages ගොඩම open කරගන්න පුළුවන්. නැත්නම් අපි දැන්ට වැඩ කරන single තනි page එක විතරද වැඩ කරන්න කියලා බලා ගන්න පුළුවන්. ඊට අමතරව යුනිට්ස් ගන්න මෙතනින් වෙනස් කරන්න පුළුවන් millimeters ද inches ද ඒ විදිහට feet ද
ඒකෙන් අපි හදන ඩොකියුමන්ට් එකේ ප්‍රමාණය අනුව අපිට එතන වෙනස් කරගන්න පුළුවන් යුනිට් එක මොකක්ද කියලා ඔය ගොඩාක් දේවල් තියෙනවා. හරි. ඊටු දේවල් අපි වැඩ කරගෙන යද්දී අපිට කතා කරන්න පුළුවන් මොන මොනවද කියලා. ඒ තමයි ප්‍රොපර්ටි බාය එක. ඊට අමතරව ප්‍රොපර්ටි බාය එකෙන් පස්සේ අපි කතා කරොත් මෙතන දකුණු අත පැත්තේ තියෙනවා කලර් පැලට් එකක්. මේකේ කලර්ස් ගොඩාක් තියෙනවා. මේ කලර් පැලට් එකෙන් අපිට කලර්ස් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට යොදා ගන්න පුළුවන් ගොඩාක් කලර්ස් මෙතන තියෙනවා. හරි. එතකොට මෙතනින් අපිට කලර් පැලට් එකක් ඉදිරියට නැත්තම් මෙතන තියෙන්නේ ඇත්තටම අපිට කලර්ස් දීලා තිනවා. අපිට මේක අපි පාවිච්චි කරන අපි හදන නිර්මාණයට මේ කලර්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව අපි මේ වැඩ කරන වර්කින් ඒරියා එක ඒකට drawing page කියලා කියනවා. නැත්තම් අපි අර illustrator වගේ softwares වල කියන නම තමයි මේකට artboard එක කියලා. එතකොට artboard එක කියලා කියන්න පුළුවන් නැත්තම් drawing page කියලා කියන්න පුළුවන්. එතකොට මෙතන යට තියෙනවා status bar එකක්. ඒකෙන් අපි දැන්ට කරන්නේ මොකද්ද කියලා status පෙන්නනවා. දැන්ට මොකක්ද කරන්නේ? මොකද්ද මොන tool එකද තෝරගෙන තියෙන්නේ? ඒ වගේ දේවල් පෙන්නනවා. ඊට අමතරව document navigator එකක් තියෙනවා මෙතන. Document navigator එක කියන්නේ pages කීයෙන් කීවෙනි page එකේද ඉන්නේ. ඒ වගේ අපිට මෙතනින් navigate කරන්න පුළුවන් document එකේ කීවෙනි තැනද ඉන්නේ කොතනද වැඩ කරන්න කියලා document එක navigate කරන්න පුළුවන් මේ navigator එකෙන්. ওই දේවල් ටික තමයි අපිට මෙතනින් කතා කරන්න තියෙන්නේ ඒ ටික. ඊළඟට අපි යනවා tool box එකේ පළවෙනි tool එකට. දැන් මම tool box එක ගැන කතා කරන්න හදන්නේ. එතකොට මේකේ පළවෙනි tool එක මේකට අපි කියනවා pick tool එක කියලා. මේ pick tool එක පාවිච්චි කරන්නේ මොන හරි item එකක් නැත්නම් අපි ඇඳපු මොන හරි shape එකක් හරි මොන හරි දෙයක් මේක අපි click කරලා එහා මෙහා ගෙනියන්න සහ ඒකට තව කරන වැඩ ටිකක් කරන්න. අම්පල්ලක් විදිහට මම අඳින්නම්කෝ. හරි. මේ වගේ එකක් තියෙද්දි pick tool එක පාවිච්චි කළා මට පුළුවන් මේක එහා මෙහා ගෙනියන්න move කරන්න පාවිච්චි කරන්න පුළුවන්. එකපාරක් මෙහෙම click කරලා මට පුළුවන් මේක rotate කරන්න. ඒ වගේම මේකේ තියෙන හැඩය එහා මෙහා කරන්න පුළුවන්. හරි අපිට ඕන විදිහට හැඩය වෙනස් කරන්න මේ pick tool එක පාවිච්චි කරනවා. අපි pick tool එකෙන් මොකද කරන්න කියලා බැලුවොත් අන්න එක තමයි pick tool එකෙන් කරන්නේ. pick tool එක තියෙන අපිට objects නැත්තම් අපේ තියෙන මොන හරි graphic එකට වදාගත්ත objects move කරන්න සහ ඒවා rotate කරන්න සහ ඒකේ තියෙන හැඩය එහා මෙහා කරලා වෙනස් කිරීම සඳහා තමයි පාවිච්චි කරන්නේ. ඊළඟට අපි ගියොත් shape tool එකට. ඒක මම එකක් අරන් පෙන්නන්න. මම rectangle එකට ගිහිල්ලා වළම කොටුවක් ඇඳලා පෙන්නන්න. හරි. ඊට පස්සේ shape tool එකේ ගිහිල්ලා spiral කියන එක අපිට පුළුවන් මොකද කියන්නේ මදුර කොයිල්ලක් වගේ නෝ නේද? එතකොට spiral එක මේ tool එකෙන් අපිට පුළුවන් මොකක් හරි line එකක් ඇඳලා කියමුකෝ. මම මේක delete කරලා දාන්න. හරි. ඔන්න මම line එකක් අඳිනවා. මේ ලයින් එක අපි හිතමු මුහුදු රැල්ලක් වෙනවායි කියලා. එතන මට උනා මේ ට්‍රයිරල් එක දාලා ඉවරලා මේ විදිහට හරි ගස්සන්න. ඉතින් අපි කාටුන් එකක් වගේ අඳිනකොට අපිට මුහුදු රැලි එනවා වගේ එහෙම පෙන්වන්න. නැත්නම් අපි මොන හරි ඩ්‍රෝවින් එකක් කරනකොට අපිට මුහුදු රැලි එනවා ඒ විදිහට පෙන්වන්න මේ ගන්න පුළුවන්. මේවා ගොඩක් දේවල්. මේක ගොඩක් දේවල් තියෙනවා. මේක උදාහරණයක් කිව්වේ. ඒතකොට ඒ වගේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපි කතා කරොත් එහෙම ප්‍රධානම දේ ෆ්‍රී හෑන්ඩ් ටූල් එක. ෆ්‍රී හෑන්ඩ් ටූල් එක ගැන කතා කරොත් ෆ්‍රී හෑන්ඩ් ටූල් එකේදී අපිට තියෙන්නේ අපිට පුළුවන් ෆ්‍රී හෑන්ඩ් නැත්තම් නිදහස් අතින් අපිට මොන හරි දෙයක් අඳින්න පුළුවන් අඳින්න කරන්න පුළුවන්. එයා ඒක අපි අඳින විදිහටම එයා ඩ්‍රෝ කරගන්නවා. එතකොට ෆ්‍රී හෑන්ඩ් ටූල් එක පාවිච්චි කරන්නේ අතින් මොන හරි දෙයක් අඳින්න තියෙනවා නම් නැත්තම් අපිට ඒක කෙලින්ම හරි හතරස් කොටුවක් නැත්තම් ත්‍රිකෝණයක් එහෙම නෙවෙයි අපිට මේක නිදහස් අතින් අඳින රූපයක් විදිහට අඳින්න දෙයක් තියෙනවා නම් අපි ෆ්‍රී හෑන්ඩ් ටූල් එක පාවිච්චි කරනවා. ෆ්‍රී හෑන්ඩ් ටූල් එක පාවිච්චි කරන්නේ මේ වගේ දේවල් වලට. එතකොට ඒකෙදිත් අපිට ලයින් එකේ සයිස් එක වෙනස් කරගන්න පුළුවන්, ලයින් එකේ ස්ටයිල් එක වෙනස් කරගන්න පුළුවන්, ලයින් එකේ කෙළවරට ඇරෝ හෙඩ් එකක් දානවද, ඒ වගේ ගොඩක් දේවල් වෙනස්කම් කරන්න පුළුවන්. ඊළඟට මේ ආටිස්ටික් මීඩියා ටූල් එකෙන් අපි හුඟක් කාලවලට කරන්නේ අපි අඳින ලයින් එක නැත්නම් ෆ්‍රී හෑන්ඩ් ලයින් එකක් වෙන්න පුළුවන්. ෆ්‍රී හෑන්ඩ් ඇඳපු දෙයට හරි අපි ඇඳපු ලයින් එකට ආටිස්ටික් ලුක් එකක් නැත්නම් පොඩි කලාත්මක ගතියක් ගන්නවා. දැන් මම පෙන්නන්නම් මේ ආටිස්ටික් ටූල් එකේදී අපි බලමු කරන්න කොහොමද කියලා. මේ බලන්න මෙතනින් අපිට පුළුවන් මොන ස්ටයිල් එකටද අපි මේ ලයින් එක අඳින්නේ කියලා. එතකොට මම මොකක් හරි ලයින් එකක් තෝරලා ස්ටයිල් එකක් තෝරලා මම ලයින් එකක් ඇඳපුවම මම අඳින ලයින් එක මුලින්ම පෙන්නනවා. මම මවුස් එක අතහැරපු ගමන් මෙයා ටග් ගලේ ලයින් එක දිගේ අර එයාගේ ඩිසයින් එක එයා අපිට පෙන්නපු ඩිසයින් එක පෙන්නනවා. එතකොට අපිට ඩිසයින් එක
මාරු කරලා බලන්න පුළුවන් මේ විදිහට. එතකොට අපිට කැමති ඩිසයින් එකකට මේක දා ගන්න පුළුවන්. හුඟක් වෙලාවට page එකක outline එකක් වගේකට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම පෙන්නන්නම්. මම දැන් page එකට outline එකක් ඇඳගීමකෝ මෙන්න මේ වගේ rectangle එකක් විදිහට. එතකොට මට පුළුවන් මෙතනින් ගිහිල්ලා මේක select කරන්න. එතකොට එයා ඒක හරි ගස්ස ගන්නවා. ඒකේ අපිට ගැළපෙන විදිහට size එක වෙනස් කරලා හදා ගන්න පුළුවන්. වෙනස් කර ගන්න පුළුවන්. එතකොට බලන්න දැන් invitation එකක් ඔයක් හදද්දි මේ වගේ එකක් දාගත්තා නම් හරි ලේසි අපිට ආයේ graphic එකක් කර කර ඉන්න ඕනේ නැහැ. ටක් ගාලා නැත්නම් අපි ඇඳ ඇඳ ඉන්න ඕනේ නැහැ. අපිට මේ වගේ artistic එකක් දාගන්න පුළුවන්. ඊට අපි rectangle tool එකට යනවා. Rectangle tool එකේදී අපිට කරන්න පුළුවන් මොකද්ද? Rectangle එකක් ඇඳගත්තට පස්සේ rectangle එක බලන්න. Rectangle එක තියෙන position එක පෙන්වනවා මෙතන. කොතනද තියෙන්නේ? එතකොට මේක තියෙන්නේ දැන්ට 106.149 mm කියන තැන ඉඳන් 165.1 කියන ලොකේෂන් එකේ. එතකොට මම මේ යගේ වෙනස් කරන්න වෙනස් කරන්න මෙයා තියෙන තැන වෙනස් කර ගන්නවා. මම මෙහෙම පෙන්නන්න. මොකද මේ මැනුවල් ටයිප් කරනකොට නම් මෙහෙම ගෙනිනකොට මෙයා මෙතන අගේ වෙනස් කර ගන්නවා. දැන් මම මෙතෙන්ට ආපුවා 84.12 එක 195 තියෙන අගේට ඇවිල්ලා තිනේ වගේ. එතකොට මෙතන තියෙන්නේ මේ අපි ඇඳපු ෂේප් එකේ නැත්නම් මේ ඔබ්ජෙක්ට් එකේ දිගයි පල්ලයි වෙනස් කරා. ඒක පුළුවන් අපිට මෙතනින් වෙනස් කරන්න. මෙතන මම දුන්නොත් එමෙ 200 දීලා කරොත් එයා 200ට දික් කර ගන්නවා. මෙතනත් මම පෙන්නන්නම්කෝ ලොකේෂන් එක වෙනස් කරන්න. මම දෙමුකෝ 45 කියලා දා ඕකේ කරොත් එයා 45 කින් ලොකේෂන් එකට පැන ගන්නවා. එතකොට මම මෙතන දෙන්නම් 100 විතර දීලා බලමු. හරි. ඔන්න එයා 100 කියලා දුන්න ගාම එයා මොකද්ද කරේ? එයා මෙතන අයිනි මුල්ලටම ගත්තා. හරි. එතකොට මේ විදිහට මෙතනින් මෙයා ඉන්න ලොකේෂන් එක වෙනස් කරන්න පුළුවන්. මෙතනින් width එක height එක වෙනස් කරන්න පුළුවන්. ඊළඟට මෙතනින් rotation එක වෙනස් කරන්න පුළුවන් අංශ 45ක්ද එහෙම කියලා. ඊට පස්සේ මෙතනින් පුළුවන් මේ අපි අඳිපු object එක mirror කරන්න. Horizontally mirror කරන්න පුළුවන් මෙතනින්. ඊට පස්සේ vertically mirror කරන්න පුළුවන් මෙතනින්. ඊට පස්සේ අපිට පුළුවන් මං ආයේ මෙතන තියන අගය හරි. තියන අගය 0 කරගත්තා මට මේ object එක මෙහෙම පෙන්වන්න ඕන නිසා. හරි. ඊට පස්සේ මේ object එකට මට පුළුවන් මේ corners මේ මුළු round කරන්න. හරි. එතකොට මුළු round කිරීමේදී මට පුළුවන් මෙතන round corner කියන option එක දීලා ඉවරලා මම මෙතන අගයක් දෙනකොට බලන්න. මම දෙනවා මෙතන 50 වගේ අගයක් දීලා බලන්න මේ. මෙයා මුළු හතරම round කරගන්නවා. ඒ වෙන්නේ මෙතන round corner කියන option එක. ඒක මේ තියෙන corner එක එළියට round වෙන්න පුළුවන් නැත්නම් ඇතුළට corner එක round වෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් round නොවි සලරේකීව corner එක තියෙනවා වෙන්න පුළුවන්. මේ බලන්න මේ විදිහට අපිට හරි ගස්ස ගන්න පුළුවන්. එතකොට මේ එකකට දුන්න ගමන්ම හතරට වෙනස් වෙන්නේ මෙන්න මෙතන ලොක් වෙලා තියෙන නිසා. එතකොට මෙතන ලොක් එක අයින් කරලා තිබ්වොත් එම අපිට පුළුවන් එකින් එකට අපිට පුළුවන් එකින් එකට වෙන වෙනම අගයන් දෙන්න. දැන් බලන්න මෙතන මම 0 කියලා දුන්නොත් එයා ඒ මුල්ල 0 කරගන්නවා. අනිත් මුළු තුන විතරක් 25ට තියා ගන්නවා. මට මේ මුල්ල ඕනි මට මේ මුල්ල 50ට දා ගන්න ඕනි. එයාට අගලා ඒ කෝණ එක විතර 50ට තියාගත්තා. මේ වගේ අපිට මෙතනින් වැඩේ කරන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ මෙතනින් තියනවා line width එක නැත්තම් line එකේ size එක වෙනස් කරන්න. line එකේ size එක මෙතනින් වෙනස් කරන්න පුළුවන්. මම දෙනවා line එකේ size එක 8ට. මෙයාට අගලා line එකේ size එක දුන්න ගමන් මෙයා line එකේ size එක වෙනස් කරගන්නවා. ඊට පස්සේ line එකේ style එක මෙතනින් වෙනස් කරන්න පුළුවන්. line එකේ style එක මෙහෙම වෙනස් කරන්න පුළුවන්. කැමති style එකට දාගන්න පුළුවන්. ඔය නම් මෙතනින් අපිට පුළුවන් අර කලින් කිව්වා වගේ artistic එකක් දාගන්න. එතකොට මෙයා මේ line එකට ඒ design එක දාගන්නවා. හරි. හරි. ඊළඟට මම කතා කරොත් මම මේ object එක මකනවා. ඊළඟට අපි කතා කරොත් එහෙම ellipse tool එක. ඒකෙන් අපිට කරන්නේ round අඳින වෘත්ත අඳින. එතකොට අපිට
මේ මවුස් එක නිකම්ම ඔබාගෙන මෙහෙම ඇඳුවොත් අපිට කැමති විදිහට හැඩේ වෙනස් කරගන්න පුළුවන්. හරියටම රවුමක් අඳින්න ඕන නැහැ. හරියටම වෘතයක් අඳ ගන්න ඕන නැහැ. අපි කරන්නේ control key එක ඔබාගෙන තමයි අපි එහෙම අඳින්න ඕන නැහැ. අපි කරන්නේ control key එක ඔබාගෙන තමයි අඳින්නේ. එතකොට අපිට හරියටම රවුමක් ඇඳෙනවා. එතකොට ආයේ හැඩේ වෙනස් වීමක් වෙන්නේ නැහැ. අපිට ඒ රවුම මේ විදිහටම ඇඳ ගන්න පුළුවන්. එතකොට ඒකෙදිත් තියෙනවා අපිට මොනවද? රවුමකදී අපිට ඉතින් mirror කරාට පෙනුමක් නැති නිසා මම මෙතන mirror කරලා පෙන්නන්නේ නැහැ. අපි rectangle එකකට කරා වගේ mirror කරන්නත් පුළුවන්. හරි? ඊළඟට මෙතන තියෙන options ටික මෙතන full ellipse එකක් full රවුමක් නැත්නම් තනිකර රවුමක් විදිහට තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් pie එකක් විදිහට. ඒ කියන්නේ අර pie කියලා කියන්නේ කේක් වලට අපි කියන්නේ නේද? කෑල්ලක් කපුවම කේකේ pie chart කියලා අපි excel වලදී පාවිච්චි කරන්නේ අන්න ඒ වගේ. එහෙම පුළුවන් අපිට pie එකක් විදිහට දෙන්න. එතකොට මෙතනදී මේ අංශක ගණන බලන්න. මෙතනින් බිංදුවෙන් පටන් අරන් 90යි 180යි 270ට අවිල්ල දිනවා. මම මෙතන අගය ස්ටාර්ටින් පොයින්ට් එක වෙනස් කරොත් මේක එන්න 45යි කියලා. මෙයා ටග් ගාලා වෙනස් කර ගන්නවා. ඒතකොට end point එකත් මට මෙතනින් වෙනස් කරන්න පුළුවන්. එහෙනම් නැත්නම් end වෙන තැන අපි දෙමුකෝ 180 කියලා. මෙයා ටග් ගාලා ඒ ගානට වෙනස් කරලා හදා ගන්නවා. එතකොට මේ තියෙන්නේ pi කියන ඔප්ෂන් එක, මේ තියෙන්නේ arc කියන ඔප්ෂන් එක. නැත්නම් arc කියලා කියන්නේ ඒක කම්ප්ලීට් නෑ, රවුමින් කොටසක් විතරක් පෙන්නනවා. ඒ කියන්නේ අර curve line එක විතරයි පෙන්නන්නේ. හරි? එතකොට arc කියන ඔප්ෂන් එක දුන්නොත් වෙන මොකද්ද? එයා round line කෑල්ල විතරයි ගන්නෙ. අර මැදින් ඒ දෙක සම්බන්ධ කරන්නේ නැහැ මේ pi එකේදී වගේ. හරි? එතකොට මේ වලදිත් අපිට line එකේ size එක අර වගේ වෙනස් කරන්න පුළුවන්. line එකේ style එක වෙනස් කරන්න පුළුවන්. මම ආයේ නැවත නැවත ඒවා කියන්නේ නැහැ. අපි ඉස්සෙල්ලා tool එකේදී ඉගෙන කතා කරපු නිසා. දැන් බලන්න මේක mirror කරන් කරොත් එහෙම tag ගාලා අපිට බලා ගන්න පුළුවන්. උඩට යටට mirror කරනවද නැත්නම් up down mirror කරනවද? එහෙම නැත්නම් left right mirror කරනවද කියලා අපිට බලන්න පුළුවන්. හරි. ඒ tool එක ගැනත් අපි කතා කරා. ඊළඟට අපි කතා කරොත් එහෙම polygon tool එක normally අපිට හුඟක් ලාට පහක් විදිහට පෙන්වන්නේ නැත්නම් පහේ polygon එකක් විදිහට පෙන්වන්නේ මේක නැත්නම් පංචාශ්‍රයක් විදිහට. හැබැයි මේ polygon එක අපිට වෙනස් කරන්න පුළුවන් මෙතනින්. මෙතන මෙන්න මෙතන තියෙන polygon එකේ slides කීයක් තියෙනවද නැත්නම් polygon එකේ පැති කීයක් තියෙනවද කියලා අපිට වෙනස් කරන්න පුළුවන්. ඒ වෙනස් කරන්න මෙයා polygon එක වැඩි කර ගන්නවා. එතකොට උපරිම polygon එකකට අවමශයෙන් තුනක් තියෙන්න පුළුවන්. polygon එකට උඩින් වශයෙන් අනන්ත ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. හරි? සාමාන්‍ය polygon එකකට අපි 1000ක් විතර දැම්මොත් අපිට ඇහැට පේන්නේ මේක වෘතයක් වගේ, බෝලයක් වගේ පේන්නේ. ඇත්තටම මේක හැබැයි චූටි චූටි පැති තියෙනවා. දැන් මෙතන 500යි උඩින්ම ගන්න මෙයා. 500 ගන්නකොට එයා වෘතයක් විතර ගන්න. එතකොට මම මෙතන පහක් දෙමුකෝ. පහක් දුන්න ගමන් මෙයා පැති පහක් තියෙන polygon එකක් නැත්තම් බහුඅස්රයක් විතර ගන්නවා, පංචාස්රයක් විතර. ඒකෙදි line size එක වෙනස් කරන්න පුළුවන්, line style එක වෙනස් කරන්න පුළුවන්. මම ඒ ගැන කතා කරන්නේ නැහැ. මෙතනදි horizontal, vertical, mirror කරන්න පුළුවන්. ඊට පස්සේ මේක rotate කරන්න පුළුවන්. මේ 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 දේවල් සාමාන්‍ය අපි පාවිච්චි කරපු අර අනිත් tools දෙකේ පාවිච්චි කරපු දේවල්ම තමයි. ඒකත් location එක, ඊට පස්සේ width height, ඒක scale එක 100ට 100ක්ද කොහොමද කියලා scale එක ගන්න පුළුවන් මෙතනින්. ඊට පස්සේ මෙතනින් rotation එක ගන්න පුළුවන්. එතකොට මේ දේවල් තමයි ප්‍රධාන වශයෙන් මේ ටූල්ස් තුනෙන් කරෙන්නේ. ඊට අමතරව ඊළඟට අපි කතා කරොත් text tool එක ගැන. text tool එකෙන් පුළුවන් text එක type කරලා අපිට ඒ text එකට ගොඩක් දේවල් කරන්න පුළුවන්. මම text tool එක ගන්නම් මෙහෙම. text tool එක ගත්තට පස්සේ මට පුළුවන් type කරන්න. මම font size එක තව ටිකක් වැඩි කරගන්න. font size එක 100ට වගේ දාගමු. ICT with දිලංක ගලගම්. හරි. එතකොට ඔන්න දැන් මම අර අපි word වලදී type කරාගේ normal type කරගෙන යන්න පුළුවන්. නැත්නම් photoshop වලදීත් අපි කරානේ මේ වගේ text එකක් දාන්න නේද? එතකොට මේ විදිහට අපි ඊට පස්සේ font එක මාරු කරගන්න පුළුවන් අර word වලදී. නැත්නම් අපි කලින් පාවිච්චි කරපු softwares වලදී වගේම අපිට කැමති font එකකට දා ගන්න පුළුවන්. ඊට පස්සේ font size එක වෙනස් කරන්න පුළුවන්. ෆොන්ට් එකට දානවා, ෆොන්ට් සයිස් එක වෙනස් කරන්න පුළුවන්. එතකොට ෆොන්ට් එකේ කලර් එක මෙතනින් වෙනස් කරන්න පුළුවන්. මේ මෙතන කලර් පැලට් එකෙන් අපිට කැමති කලර් එකක් දෙන්න පුළුවන් ෆොන්ට් එකට. මම ෆොන්ට් සයිස් එක තව පොඩ්ඩක් වැඩි කරන්නම්කෝ 60ට විතර වගේ. හරි. මේ තියෙන්නේ ෆොන්ට් එකේ කලර් එක මම වෙනස් කරන්න මෙතනින් ක්ලික් කරන්න මෙයා කලර් එක වෙනස් කර ගන්නවා. හරි. එතකොට
ඒදවා තියෙනවා. ඊට පස්සේ ෆොන්ට් එකට කරන දේවල් තියෙනවා. අපිට පුළුවන් මේ ටෙක්ස්ට් එක නැත්නම් මේ අකුරු ටික අන්ඩර්ලයින් කරන්න පුළුවන්. එතකොට සමහරක් ෆොන්ට්ස් වලට මේ බෝල්ඩ් ඔප්ෂන් එක දෙන්නේ නැහැ. මේ ෆොන්ට් එක බලන්න ටයිම්ස් නිව් ෆොන්ට් එකට දාපුවාම පස්සේ මේ ෆොන්ට් එක බෝල්ඩ් කරන්න පුළුවන් ඉටැලික් කරන්න පුළුවන් අන්ඩර්ලයින් කරන්න පුළුවන් ඊට පස්සේ එතකොට මෙතනින් ඒ දැල මේ මේවත් මිරර් කරන්න පුළුවන් අපිට ෆොන්ට් එක මිරර් කරන්න පුළුවන් අපිට ડોකියුමන්ට් එකේ පාවිච්චි කරන විදිහට මිරර් කරන්න පුළුවන් අනිත් දේවල් අර ඔබ්ජෙක්ට් වලට තියෙනවා වගේ තමයි වෙනස තියෙන්නේ මේක ටෙක්ස්ට් එකක් එතකොට මේ ටෙක්ස්ට් එකේදීම තව දෙයක් සිද්ධ වෙනවා තව දෙයක් කරන්න පුළුවන් අපිට ඒ දේ තමයි මේ ටෙක්ස්ට් එක අපි නිකන් ලයින් එකක් ඉදින් නැතුව අපි ටෙක්ස්ට් කරන්න ඕම ඒරියා එකක් ඉදිරිය දුන්නොත් නැත්නම් පැරග්‍රාෆ් එකක් ඉදිරිය දුන්නොත් අපිට ඔප්ෂන්ස් වැඩි වෙනවා. මෙතෙන්දි මම මොනවා හරි ටයිප් කරලා පෙන්නන්නම්. මම මේ තීරමක් තියෙන දේවල් නෙමෙයි ටයිප් කරන්නේ. හරි. මේ විදිහට මම ඡේදය ටයිප් කරා කියලා හිතන්නකෝ. හරි. ඔන්න මම ඡේදයක් ටයිප් කරා. මට මේ ඡේදයට පුළුවන් මේ ඡේදය ඇලයින්මන්ට් කරන්න පුළුවන් ලෙෆ්ට් ඇලයින් කරලා තියන්න පුළුවන් එහෙම නැත්නම් සෙන්ටර් ඇලයින් කරලා තියන්න පුළුවන් මම පොඩ්ඩක් ෆොන්ට් එක ලොක් කරන්න නැත්නම් ඔයගලන්ට පේන්නේ නැති වෙයි හරි මම ෆොන්ට් සයිස් එක මේ සයිස් එකට වගේ ලොකු කරා ඔන්න බලන්න දැන් මේ තියෙන සෙන්ටර් ඇලයින් එතකොට ඇලයින් රයිට් කරන්න පුළුවන් එහෙම නැත්තම් ফুল ජස්ටිෆයි දෙන්න පුළුවන්. එතකොට මුළු මම මේක ටිකක් මකලා පෙන්නන්නම්. මොකද ડોකියුමන්ට් එක ඉවර වෙන තැන පින්නුවේ නැත්තම් ඔයගොල්ලෝ දන්නේ. හරි. ජස්ටිෆයි කරපුවම මොකද වෙන්නේ? මුළු ડોකියුමන්ට් එකම ගානට අපි සිලෙක්ට් කරපු ඒරියා එකේ බෙදිලා ගිහිල්ලා අන්තිම ලයින් එක විතරක් ලෙෆ්ට් එකට ලයින් වෙලා තියෙනවා. අපි කරොත් එහෙම ফোর্স ජස්ටිෆයි දුන්නොත් එහෙම මොකද වෙන්නේ? මුළු ડોකියුමන්ට් එකම ජස්ටිෆයි කරගෙන අන්තිම ලයින් එකත් එයා ජස්ටිෆයි කරගන්නවා ඇදිලා 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 ගිහිල්ලා. එතකොට අපිට ඕන විදිහට මෙතනින් ડોකියුමන්ට් එක එහෙම හරි ගස්ස ගන්න පුළුවන්. ඊළඟ දේ තමයි මේ මේ පැරග්‍රාෆ් එකට මම කරලා පෙන්නන්නම්. මේ පැරග්‍රාෆ් එකට මම කරලා පෙන්නන්නම්. අපිට පුළුවන් ඩ්‍රොප් කැප් කියන එක දෙන්න. පළවෙනි අකුර ඩ්‍රොප් වෙලා අපි වර්ඩ් වලදිත් මේක කරා. පළවෙනි අකුර ඩ්‍රොප් කරලා තියන්න පුළුවන් ඩ්‍රොප් කැප් කියන ඔප්ෂන් එක. ඊට පස්සේ ඊළඟට තියෙනවා අපිට මේ මේ ඩොකියුමන්ට් එක අපි පොයින්ට් බයි පොයින්ට් දෙන එකක් නම් අපිට පුළුවන් බුලටඩ් ලිස්ට් එකක් විදියට දෙන්න එහෙම නැත්නම් නම්බර්ඩ් ලිස්ට් එකක් විදියට දෙන්න පුළුවන්. එතකොට මේ දේවල් ටික තමයි ෆොන්ට් එකේදී අපිට කතා කරන්න තියෙන්නේ. මේ බොහොම සරල දේවල් ටිකක් අපිට තියෙන්නේ. හරි. ඊළඟට අපි කතා කරත් එහෙම ෆිල් ටූල් එක ගැන ෆිල් ටූල් එක නම් අපි ඔබ්ජෙක්ට් එකක් ඇඳලා තියෙනවා ඉන්නේ මම ඔන ඔබ්ජෙක්ට් එකක් අඳිනවා. මම මේ කතා කරන්නේ ටූල්ස් අනුපිළිවෙලට නෙමෙයි. මෙතනින් අපි පාවිච්චි කරන අනුපිළිවෙල තමයි මෙතන ටූල් බොක්ස් එකේ තියෙන ටූල්ස් අනුපිළිවෙල නෙමෙයි කතා කරන්නේ. එතකොට ෆිල් ටූල් එක ගැන කතා කරොත් අපිට පුළුවන් මෙතනින් අපිට මෙතන ස්මාර්ට් ෆිල් කියන ඔප්ෂන් එක ගත්තට පස්සේ අපිට පුළුවන් මේ මොකක් හරි කලර් එකක් සිලෙක්ට් කරලා අපිට පුළුවන් ෆිල් කරලා දාන්න මේක. එතකොට මෙතනින් අපි කලර් එක සිලෙක්ට් කරනවා. අපිට ඕනේ කලර් එක අපිට පුළුවන් ෆිල් කරලා දාන්න. ඊට අමතරව මෙතනින් අපි කලර් එක සිලෙක්ට් කරනවා. ඊට අමතරව අපිට පුළුවන් මෙතනින් ෆවුන්ටන් ෆිල් එකක් නැත්නම් අපි අර සාමාන්‍ය අනිත් සොෆ්ට් ග්‍රැෆික් සොෆ්ට්වෙයාර් වලදී ග්‍රේඩියන්ට් එකක් කියන එක තමයි මේ. එතකොට ඒ ග්‍රේඩියන්ට් එක කියන එක මේක කියන්නේ ෆවුන්ටන් ෆිල් කියලා. ෆවුන්ටන් ෆිල් එකෙන් අපිට පුළුවන් කලර්ස් දෙකක් සිලෙක්ට් කරන්න. එතකොට අපිට පුළුවන් මෙතනින් ඒ කෝනස් වලින් ගිහිල්ලා එක කලර් එකක් දීලා ඉවරලා ඒ කලර් එකේ ඉඳන් අනිත් කලර් එකට මූව් වෙන්න කලර් එක අර ග්‍රේඩියන්ට් එකක් විදිහට එන්න හදන්න පුළුවන්. ඒ ග්‍රේඩියන්ට් එකට තමයි මේගොල්ලෝ ෆවුන්ටන් කියලා කියන්නේ. එතකොට අපිට කැමති විදිහට එතනින් දෙන්න පුළුවන්. හදලා ප්‍රී ක්‍රියේටඩ් කරපු ග්‍රේඩියන්ට් එකකුත් තියෙනවා. ඒ ග්‍රේඩියන්ට් උනත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට ඒ තමයි ෆිල් ඔප්ෂන්ස් ටික. එතන අපිට අපි අඳපු ඔබ්ජෙක්ට් එක ෆිල් කරන්න ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මම කතා කරොත් එහෙම crop tool එක crop එකෙන් පුළුවන් අපිට අපි අඳපු මොකක් හරි ඔබ්ජෙක්ට් එක crop කරලා කොටසක් විතර
ගන්න. එතකොට ඒ කොටස විතරක් එයා crop කරනවා. දැක්කද? දැන් මම ඉස්සෙල්ලාම මොකද කරේ? Rectangle එකක් ඇඳලා තව මං අදින්නකො rectangle එකට තව මම ellipse එක උද්දා ගන්නවා. හරි. මට ඕනි මෙන්න මේකේ ellipse එකෙන් කොටසයි rectangle එකේ කොටසයි අහු වෙන්න කියලා. මට ඕනි area කොහොම select කරලා crop දුන්න ගාම එයා මොකද්ද? ඒ රූප දෙකෙන් අපිට ඕනි area එක විතරක් එයා crop කරලා පෙන්නනවා. ඒ ටික විතරක් අපිට වැඩේට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ crop tool එක පාවිච්චි කරන්නේ ඒ වගේ දේවල් වලට. එතකොට මේ crop tool එක විතරක් නෙමෙයි මෙතන තියෙනවා තව knife tool එක කියලා. Knife tool එකට මම හොඳ උදාහරණයක් දෙන්නම්. Knife tool එකට හොඳම උදාහරණේ තමයි මම මෙතන text එකක් type කරන්න. Font size එක 60ට විතර දාලා අපි type කරමු. හරි. I C T with තිලංක හිතන්නකෝ මේ මම මොකරේ දෙයකට හදපු ලෝගෝ එකට හද යොදා ගන්න දෙයක් කියලා. එතකොට මට පුළුවන් මේක මොකද්ද? මේ knife tool එක පාවිච්චි කරලා knife එකේ පටන් ගන්න location එක මෙහෙම පෙන්නලා line එක කොන්නම අඳින්න තියෙනවා. හරි. දැන් මම මේ knife එකෙන් ඇන්දර පස්සේ අපිට open වුණාට මේ මම ඇඳපු මේ text එක මෙයා දෙකට කඩාගෙන තියෙනවා. එයා දෙකට කඩාගෙන තියෙන knife එකෙන් මම ඉරක් ඇන්දර පස්සේ එයා text එක දෙකට කඩාගත්තා. එතකොට මට මේ text එකේ එක කොටසක් පුළුවන් එකපාරකින් පාට කරන්න නැත්නම් එක text එකකට එක effect එකක් දාන්න පුළුවන්. අනිත් text එකට තව effect එකක් දාන්න පුළුවන්. මේ විදිහට අපිට ඉතා සරලව text එකකට මොකක් හරි effect එකක් දාන්න පුළුවන් මේ knife tool එකෙන්. text එකට විතරක් නෙවෙයි අපිට ඕනෙම object එකට දාන්න පුළුවන්. මම මේ පෙන්වුවේ හුඟක් කට්ටිය හිතනවා object වලට විතරයි text වලට දාන්න බෑ කියලා. මේ object එකට දාන්න පුළුවන් මේ මේ දේම knife එක select කරා start point එක පෙන්වුවා. මෙහෙම ඇන්දට පස්සේ මෙයා මොකද වෙන්නේ? මේ object එක මෙයා cali වලට කඩලා තියෙන්නේ දැන්ට. මේක වෙනම ගන්න පුළුවන්. මේක වෙනම ගන්න පුළුවන්. එතකොට knife tool එකත් ඒක නිසා මතක තියාගන්න ඕනේ. ඊට අමතර eraser එක තියෙනවා. eraser එකෙන් අපිට පුළුවන් ඕන නැති දෙයක් තියෙනවා නම් erase කරලා දාන්න අපිට පුළුවන්. eraser tool එකෙන් erase කරලා දාන්න මේ document එකේ ඕනි කරන දේවල්. අපි මුලින්ම object එක select කරා. object එක select කරනවා eraser එක අරන් වෙලා ඕන නැති දේ නේ අයින් කරා නම් එයා eraser එකෙන් මකලා දානවා ඕන නැති කොටස් ටික. අපිට එහෙම පුළුවන් erase එකෙන් ඒ වගේ දේවල් erase කරලා දාන්න. ඊට පස්සේ මේ dimension tool එක කියන එක හුඟක් වැදගත් වෙනවා. dimension tool එකෙන් අපි කරන්නේ අපිට පුළුවන් මේකේ minimum ක්‍රම කරන්න. ඒ කියන්නේ දැන් අපි මොන හරි ඇඳපු object එකක අපි ඇඳපු object එකක දිගම අයින් නොවෙන මෙතන සිට මෙන්න මෙතන දක්වා දිග නම් එයා ටග් ගාලා එක තැනක් මාක් කරලා අනිත් තැන මාක් කරාට පස්සේ බලන්න එයා පෙන්වනවා මිලිමීටර 111.12 මිලිමීටර. දැන් ප්ලෑන් එකක් වගේ දෙයක් නැත්නම් අපි මොන හරි ඒ වගේ දෙයක් අඳිනකොට අපිට පුළුවන් මේ වගේ ඩයිමෙන්ෂන් එක පෙන්වන්න. නැත්නම් මේකේ මිනුම් ක්‍රම පෙන්වන්න පුළුවන් දිග පළල කොච්චරද ඒ විදිහට අපිට පෙන්වන්න පුළුවන්. ඒක අපිට පුළුවන් මේ වගේ තැනකට ගෙනහිල්ලා, ඒ කියන්නේ එහා මෙහා මූව් කරලා පෙන්වන්නත් පුළුවන්. ඊළඟට අපි කතා කරමු ඇන්ගියුලර් ඩයිමෙන්ෂන් කියන එක. එතකොට අපිට පුළුවන් මේකෙදි මම මේ ප්‍රධාන වශයෙන් භාවිතා වෙන දෙක ගැන තමයි කතා කරන්නේ. එතකොට අපිට පුළුවන් මේකෙන් ඇන්ගල් එකක තියෙන ඩයිමෙන්ෂන් එක බලන්න. මුලින්ම නෝඩ් එකක් සිලෙක්ට් කරලා ඕන තැනට ඇඳලා ඊට පස්සේ අපිට ඕන විදිහට මෙහෙම අඳින්න තියෙන්නේ. ඕනි ගන්නට තියලා මවුස් එක ක්ලික් කරපන්. එයා කීයද කියලා ගන්නවා. ආයි මම පෙන්නන්නම්. නෝඩ් එක සිලෙක්ට් කරලා ක්ලික් කරලා ඕනි තැනට උඩට ලයින් එක දිගේ ඇදගෙන ගිහිල්ලා මවුස් එක අතාරිනවා. අතහැරලා මවුස් එක නිකන් නෝමල් අරන් එනකොට එයා අර ලයින් එක දිගේ ඇදගෙන අපිට ඕනි ලයින් එක ගාවින් ගෙනහැලා තියා ගන්නවා. ඊට පස්සේ ක්ලික් කරනකන් ඉඳලා අපිට පුළුවන් ඒකේ ඩයිමෙන්ෂන් එක බලා ගන්න. අපි ඊළඟට කතා කරන්නේ කනෙක්ටර් ටූල්ස් ගැන. එතකොට මම මේ තියෙන රූපේ ඩිලීට් කරනවා එකට. හරි. මම අලුතෙන් ඔබ්ජෙක්ට් එකක් දෙකක් අඳිනවා මේ විදිහට. මට පුළුවන් මේ කනෙක්ටර් වලින් එක ඔබ්ජෙක්ට් එකක ඉඳන්
තව ඔබ්ජෙක්ට් එකකට එකකට කනෙක්ට් එකක් අඳින්න. හරි. මේ මොහොතේ ඉඳන් මම මේ ඔබ්ජෙක්ට් එක මාරු කරන්න මාරු කරන්න එයා ඒ ඔබ්ජෙක්ට් එකත් එක්කම කනෙක්ට් එක මූව් කර ගන්නවා. ඔබ්ජෙක්ට් දෙක මාරු කරන්න මාරු කරන්න එයා කනෙක්ට් එක හදා ගන්නවා. එතකොට අපි ඩයග්‍රෑම් වගේ දේවල් අඳිනකොට මේ කනෙක්ට් එක අපි භාවිතා කරලා අපිට වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු ඔබ්ජෙක්ට් එකකට ඊළඟට ෂැඩෝ එකක් දාන හැටි. ෂැඩෝ ටූල් එක සිලෙක්ට් කරලා ඊළඟට ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරලා අපිට ඕනි ෂැඩෝ එක වැටෙන්න ඕන විදිය එයාට ඇඳලා පෙන්නපුවාම එයා ෂැඩෝ එකක් දා ගන්නවා. දැන් මෙතන වෙලා තියෙන්නේ මම මේ ටූල් එකට කලර් එකක් දීලා නැති නිසා. හරි. කලර් එකක් තිබිච්ච නිසා එයා ෂැඩෝ එක ගත්තේ නැහැ. දැන් එයා ෂැඩෝ එකක් ගත්තා. එතකොට මේ ෂැඩෝ එකේ ට්‍රාන්ස්පරන්ට් එක නැත්තම් මේ ෂැඩෝ එකේ තියෙන විනිවිද පේන ගතිය මෙතනින් වෙනස් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අඩු වගයක් දෙන්න පුළුවන් නැත්තම් අගය වැඩි කරන්න පුළුවන්. එතකොට අපි අවස්ථානුකූලව ෂැඩෝ එක දෙන්න පුළුවන්. සාමාන්‍ය ෂැඩෝ එක අවස්ථානුකූලව දෙන්න. දැන් මම මෙතනදී ෂැඩෝ එක 30කට දුන්නේ. එතකොට එයා ෂැඩෝ එකක් ගත්තා එකට අදාළව. එතකොට මේක තමයි ෂැඩෝ ටූල් එකේදී කරන්නේ. ෂැඩෝ එකේ කලර් එක වෙනස් කරන්න පුළුවන් මෙතනින්. ඒ කියන්නේ ෂැඩෝ එකට යොදා ගන්න කලර් එක බොහෝ විට අපි බ්ලැක් වගේ නේ අඳුරු පාටට දෙන එක ඉඳලා එතනම තියෙන තියෙන. නැත්නම් අපිට පුළුවන් වෙන මොකක් හරි කලර් එකක් ෂැඩෝ එකට දෙන්න. එතකොට මෙතන ෂැඩෝ කලර් එක වෙනස් කරන්න පුළුවන්. ෂැඩෝ එකේ ට්‍රාන්ස්පරන්ට් ගතිය මෙතනින් වෙනස් කරන්න පුළුවන්. ෂැඩෝ එකේ තීව්‍රතාවය නැත්නම් ෂැඩෝ එකේ වටේ තියෙන බෝඩර් එකේ තීව්‍රතාවය මෙතනින් වෙනස් කරන්න පුළුවන් මේ ෆෙදර් එකෙන්. එතකොට සාමාන්‍යයෙන් ෂැඩෝ එකේ තීව්‍රතාවය බිඳුවට දුන්නොත් එහෙම රූපේ වගේම ෂැඩෝ එක තීව්‍ර වෙනවා. අපි ඒක ටිකක් වැඩි අගයක් දුන්නොත් එහෙම තීව්‍රතාවය බොඳ කර ගන්නවා. ඒ කියන්නේ අර බ්ලර් වෙලා යනවා ෂැඩෝ එක. ඒ විදිහට කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා එතකොට ෂැඩෝ ටූල් එකෙන් කරන්නේ ඒක. ඊළඟට අපි කතා කරොත් එහෙම ට්‍රාන්ස්පරන්සි ටූල් එකේ මේ ට්‍රාන්ස්පරන්සි ටූල් එකෙන් පුළුවන් අපිට මේ ඔබ්ජෙක්ට් එකේ ට්‍රාන්ස්පරන්ට් ගතිය වෙනස් කරන්න. හරි මම මේක මාකල වෙලා අලුතෙන්ම ඔබ්ජෙක්ට් එකක් අඳින්නා. හරි මේ ඔබ්ජෙක්ට් එක නම් පාටකුත් කලයකකුත් දෙනවා. දැන් මේ ට්‍රාන්ස්පරන්ට් ටූල් එකෙන් පුළුවන් මේ ඔබ්ජෙක්ට් එකේ ට්‍රාන්ස්පරන්ට් ගතිය නැත්නම් විනිවිද පේන ගතිය වෙනස් කරන්න. එතකොට බිඳුව දුන්නොත් හොඳටම ෆිල් වෙලා තියෙනවා. මේක ට්‍රාන්ස්පරන්ට් අගේ වැඩි වෙන්න විනිවිද පේන ගතිය වැඩි වෙනවා. මම මේකට තව හොඳ උදාහරණයක් පෙන්වන්නම්. මේක මම මකන්නා. මම මුලින්ම අඳිනවා රවුමක්. හරි මේකට මම දානවා නිල් පාට. ඊළඟට මම දානවා මේක උඩින් අඳිනවා කොටුවක්. මේකට දානවා තැඹිලි පාට. හරි දැන් මම මේකේ ට්‍රාන්ස්පරන්ට් එක වෙනස් කරොත් එහෙම දැක්කද පේන්න පටන් ගන්නවා. යටින් තියෙන ඔබ්ජෙක්ට් එක පේන්න පටන් ගන්නවා. ට්‍රාන්ස්පරන්ට් කියන්නේ විනිවිද පේන ගතිය. එතකොට මේ දේවල් තමයි විශේෂයෙන් තියෙන්නේ. ඊට අමතරව මම මෙතන zoom tool එක ගැන කතා කරමු. දැන් zoom tool එක ගැනත් කතා කරන්න. zoom tool එකෙන් පුළුවන් මේ විදිහට zoom tool එක select කරලා මෙහෙම කරලා අපිට ඕනේ area එකම ඇඳලා පෙන්වන tag ගලා යා zoom කරගන්නවා. ඊට පස්සේ zoom out කරන්නත් පුළුවන්. zoom out කරන ප්‍රා මෙතනින් zoom වුණා 100ට 100 වගේ දීලා සයිස් එක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මෙහෙම ඒරියා එක ඇඳලා මට මෙන්න මේ කොටස තමයි zoom කරලා බලන්න ඕනේ කියලා මෙහෙම කඩිරකින් පෙන්වුවොත් එම ඒරියා එක විතරක් යා zoom කරලා පෙන්නනවා. එතකොට zoom tool එක ගැනත් අපි කතා කරා. දැන් tool box එකේ තියෙන tools ගැන කතා කරා. ඒකට අදාළව අපි තියෙන properties ගැනත් කතා කරා. මම මේකත් 60ට විතර වගේ size එක දාලා ඉවරලා මම මේ objects තියෙන එකත් click කරනවා. ඊළඟට අපි object group කරන එක ගැන කතා කරමු. එතකොට object group කරනකොට මම object අඩුම තැන group කරන්න object දෙකක්වත් තියෙන වෙයි. ඔන්න මම object දෙකක් අඳ ගන්නවා. එතකොට මට පුළුවන් මේ object දෙක මෙහෙම select කරගත්තට පස්සේ මෙතනින් එනවා grouping options ටික. එතකොට මෙතන weld කියලා කියන්නේ මේ දෙක එකට සම්බන්ධ වෙනවා. මේ weld වෙනවා කියන්නේ අර අපි welding කරනවා කියන්නේ අන්න ඒ වගේ තමයි. weld වෙනවා. ඊට පස්සේ මේ වගේ options ගොඩක් තියෙනවා. මේ trim කරන්න තියෙනවා. trim කරපුවම වෙන මොකද්ද? අර රවුමට අදාළව නැත්නම් උඩින් තිබිච්ච ඔබ්ජෙක්ට් එකට අදාළව යට ඔබ්ජෙක්ට් එක ට්‍රිම් වෙලා යනවා. ඒ කියන්නේ කොටසක් අයින් වෙලා යනවා. හරි.
ඊළඟට අපි කතා කරොත් එහෙම intersect ඔයගේ options ගොඩක් තියෙනවා මේකෙන් එතකොට options ටික අරන් බලන්න කොහොමද කියලා මම මේ ප්‍රධාන වශයෙන් trim එකයි ඊළඟට weld එකයි තමයි කියා දුන්නේ එතකොට මේ දෙක හරහා අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන් එතකොට මට මේ දෙක තනි object එකක් කරගන්න වෙනවා මම මොකද කරන්නේ මේ දෙක select කරා weld දුන්නට පස්සේ මේක මම color එකක් දෙනකොට එයා තනි object එකකට විදිහට color එක හදා ගන්නවා දැන් මම මේ object දෙකක් විදිහට ඇඳලා මේක දැන් තනි object එකක් විදිහට වෙලා තියෙන්නේ එතකොට මේ වගේ වැඩ කරන්න ඕනේ අවස්ථා තියෙනවා එතකොට මේ වලදී අපිට මේ වගේ පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ grouping options තියෙනවා ඒ වලින් අපිට පුළුවන් මේ දේවල් කරන්න ඊළඟට අපි කතා කරොත් එම අපි හදපු drawing එක නැත්නම් අපි හදපු document එක save කරනවා නම් අපිට පුළුවන් file ගිහිල්ලා save කියන option එක දීලා අපිට machine එකේ කොහරි location එකක් දීලා CDR file එකක් විදිහට save කරන්න පුළුවන් එහෙම තමයි අපි අපිට document එකක් save කරන්න පුළුවන් එහෙම ඊට පස්සේ ඊළඟ option එක තමයි අපිට පුළුවන් මොන මේ අපේ document එක export කරන්න පුළුවන් හරි එතකොට export කරනකොට මෙතනුත් option එකක් තියෙනවා එහෙම නැත්නම් අපි මෙතනින් ගිහිල්ලා export කියන එක දුන්නට පස්සේ PDF එකක් විදිහට අපිට save export කරන්න පුළුවන් නැත්නම් AI එකක් විදිහටම export කරන්නත් පුළුවන් හරි ඊට අමතරව අපිට EPS format එකක් විදිහට save කරන්න පුළුවන්. එතකොට EPS වල තියෙන විශේෂත්වය තමයි EPS කියන format එකේදී අපිට ඒක EPS file එකක් Adobe Illustrator වලින් open කරන්නත් පුළුවන්. ඊට අමතරව Corel Draw වලින් open කරන්නත් පුළුවන්. එතකොට අපි මොන graphic designer වුණත් ওই softwares දෙකනේ පාවිච්චි කරන්නේ. ඒ softwares දෙකටම open කරන්න පුළුවන් ඉතින් file එකක් විදිහට අපිට EPS එකක් විදිහට save කරන්න පුළුවන්. එතකොට ඒක නිසා export කරන අවස්ථාවේදී EPS විදිහට export කරන්න save කරනකොට එතෙන්දී අපිට පුළුවන් CDR ෆයිල් එකක් විදිහට save කරන්න නැත්නම් AI එකක් විදිහට මෙතෙන්දී මම නම් යෝජනා කරන්නේ CDR එකක් විදිහටම save කරන්න export කරන්න නැත්නම් මේ soft tagging error වෙනත් soft tag එකකදී පාවිච්චි කරන්න අපි export එකක් දෙනකොට අනිවාර්යයෙන්ම එයාට පාවිච්චි කරන්න පුළුවන් විදිහට EPS එකක් විදිහට හරි එහෙම නැත්නම් AI ෆයිල් එකක් විදිහට save කරන්න හොඳම දේ තමයි EPS එකක් එතකොට ඊළඟ graphic design එකට අපිට පුළුවන් එයාට වැඩ කරන්න පුළුවන් විදිහ ෆයිල් එකක් අපිට එයාට ලබා දෙන්න. ඒක නිසා ඒක තමයි මම නම් වඩා හොඳ විදිහට සලකන්නේ. එතකොට ප්‍රධාන වශයෙන් මේ දේවල් ටික තමයි Corel Draw ගැන කතා කරනකොට කතා කරන්න තියෙන්නේ මේ basics ටික කතා කරේ Corel Draw වල. එතකොට මේ මම මේ කියා දුන්න tools ටික පාවිච්චි කරලා ඔයගලන්ට විවිධ නිර්මාණ කරන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකෙන් හොයාගන්න පුළුවන් ඒ වගේ samples ඒවා බලාගෙන නිර්මාණය කරන්න හරි මේ ටික තමයි අපිට Corel Draw ගැන කතා කරන්න තියෙන්නේ මේ දේවල් ටිකත් එක්ක අපි කතා වැඩ කරලා අපේ නිර්මාණශීලීත්වය මත අපිට ලස්සන නිර්මාණ කරන්න පුළුවන් එහෙනම් මම සුබපතනවා ඔයගලන්ට මම මෙතනින් වීඩියෝ එක නවත්වනවා මේ මූලික graphic designing වල නැත්නම් මේ Corel Draw වල මූලික පාඩම එතකොට පළවෙනි කොටස නැත්නම් මූලිකම දේවල් ටික මේ දේවල් ටික දන්නවා කියන්නේ අපිට graphic designing නැත්නම් Corel Draw වලින් graphic එකක් කරගන්න පුළුවන් මූලිකම දේවල් ටික මේ දේවල් එක්ක වැඩ කරගෙන යන්න තව තව දේවල් හොයාගන්නත් පුළුවන් තව දේවල් follow කරන්න YouTube එකේ බලන්න ඊට අමතරව මේ වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එකට ලයික් කරන්න මේක තව කට්ටියට දැනගන්න ෂෙයා කරන්න ඒ වගේම අපේ channel එක subscribe කරලා තියන්න ඒ වගේම bell button ඔබලා තියන්න මතක ඇතුව එතකොට ඔයාලන්ට notification ගෙන්න ගන්න පුළුවන්